අයිබෝවන් සුබ මධ්‍යහනක්. ඔබ ස්වාධීන රූපහණී මධ්‍යහන පුවත් විකාශය සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. ශ්‍රී ලංකාවට එරෙහි විශේෂ යෝජනාවකුත් රැගෙන 46 වෙනි ජගත් මානව හිමිකම් සැසිය අද ඇරඹෙයි. ලංකාවට එරෙහි යෝජනාව පරාජය කරන්න මිත්‍ර රටවල සහය ගන්නවා. විදේශ ඇමති දිනේෂ් කියයි. රට නියෝජනය කරන තානාපති කාර්යාල ජිනීවා වලදී රට දිනවන්න කටයුතු කළ යුතුමයි. නීතිඥ ප්‍රතිභා කියයි. කොරෝනා මරණ ලැයිස්තුවට ඊයේත් දස දිනක් එකතු වෙයි. වන විනාශයක් සිද්ධ වෙනවා නම් 19.97ට කඩිනමින් කියන්න පොලිස් ප්‍රකාශක අජිත් ඉල්ලයි. කොරෝනාවෙන් මිය ගිය ඇමරිකානුවන්ගේ ගණන ලක්ෂ 5ක් පනි. जगत संविधाने मानव हिमिकम काउंसिले 46 වෙනි සැසිවාරයේ ස්විස්තරන්තේ ජිනීවා නුවරදී අද ආරම්භ වෙනවා. අද ආරම්භ වන සැසිවාරයේ ලබන මාස 23 වෙනි දින දක්වා පැවැත්වීමට නියමිතයි. මෙවර සැසිවාරයේදී බ්‍රිතාන්‍යය හා කැනඩාව ප්‍රමුඛ රටවල් කිහිපයක් එක්ව ශ්‍රී ලංකාවට විරුද්ධව විශේෂ යෝජනාවක්ද ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තා වෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම හා වර්තමාන මානව හිමිකම් තත්ත්වය පිළිබඳ වාර්තාවක් මානව හිමිකම් මහකොම් සාරිස් මිෂෙල් බෙචලේ මහත්මිය විසින් ඉදිරිපත් කෙරෙනු ඇති. මේ වන විටත් ඒ සඳහා ලිඛිත විරෝධතාව විදේශ කටයුතු අමාත්‍යාංශය මානව හිමිකම් මහකොම් සාරිස්වරිය වෙත ඉදිරිපත් කර තිබෙනවා. මහකොම් සාරිස්වරියගේ වාර්තාවට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අනිද්දා දිනේදී වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ මානව හිමිකම් කවුන්සිලය ඇමතීමට නියමිතයි. ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලබෙන චෝදනා මිත්‍ර රටවල්වල සහයෝගය ලබා ගනිමින් පරාජය කිරීමට මෙවන විටත් සැලසුම් සකස් කර අවසන් බව අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියා. ලංකාවට එරෙහිව නාගන පදනම් විරහිත චෝදනා වැරදි සංඛ්‍යාලේඛන වැරදි තොරතුරු මත මහ කොමසාරිස්තුමිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරන කරතිබෙන නිර්දේශන ක්‍රියාත්මක කිරීමට එරෙහිව අපේ මිත්‍ර රටවල් සමග අපි මේ වෙන විටත් කටයුතු කරමින් සූදානම් වෙලා සිටිනවා. ශ්‍රීලංකාවට එරෙහි යෝජනාව රාජතාන්ත්‍රික මට්ටමින් කළමනාකරණය කිරීම සඳහා මේ වන විටත් ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක වෙමින් සිටින බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අදහස් පළ කළා. මේකට ලංකාවේ රජය ගිහිල්ලා සම අත්සන් කරුවෝ හැටියට මේකට අත්සන් කරුවා. වෙනත් විදිහකින් කියනවා නම් මේ සියලු චෝදනා පිළි අරගෙන මේ චෝදනා පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම ආණ්ඩුව බාරගත්. මෙන්න මෙතන තමයි ප්‍රධානම වැරද්ද සිද්ධ වුණේ. ඒ අභූත චෝදනා මුළුමනින්ම අපේ රජ කාලේ අපි ප්‍රතික්ෂේප කළා. නමුත් පහුගිය රජය මංගල සමරගිර ඇමතිවරයා විදේශ ඇමතිවරයා හැටියට මේකට ගිහිල්ලා කෝ-ස්පොන්සර් කෙනෙක් හැටියට අත්සන් කරුවා. ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි තමන්ගේ හමුදාවකට නැත්නම් තමන්ගේ රටකට විරුද්ධව ඒ රටේම විදේශ ඇමතිවරයා අසං කෙරුවේ. දැන් අපිට අවාසිදායක වාර්තා තුනක් කියපෙරෙද එළියට ආවා. ඒ වාර්තාවල තියෙන ඔය 31 කතන්දරයක්වත් වෙනම කුට්ටක් නෙමෙයි. ඒකේ තියෙන්නේ මෑත කාලීනව රටේ සිදුවුණු ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ, අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වෙන බලපෑම්, ඒ වගේම මානව හිමිකම් කඩවීම. එහෙම නැතුව වෙන දෙයක් නෙමෙයි යුද්ධ කාලේ සිදුවුණු මානව හිමිකම් කඩවීම පිළිබඳව නෙමෙයි කියන්නේ. අභ්‍යන්තර දේවල් අභ්‍යන්තරයේ විසඳගත යුතු කියන ජාත්‍යන්තරයේ තියෙන ප්‍රධාන පෙළේ රටවල් ගණනාවක් ඉදිරි කරලා තියෙනවා. අපි මේ වෙනකොට අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා. අපි බොහොම විශ්වාසවත් ලෙස අපේ මිතුරන් අපේ සියලුම ජාත්‍යන්තර මිතුරන් සමග සාකච්ඡා කරමින් අපිට ගන්න පුළුවන් උපරිම අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට අපි කටයුතු කරමු.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවන චෝදනාවට සාර්ථකව පිළිතුරු දීමේදී මිත්‍ර රටවල සහාය ලබා ගැනීමට එම රටවල තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට විශේෂ වගකීමක් ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති නීතිඥ ප්‍රතිභා මහනාම හේවා මහතා පවසනවා. බටහිර රටවල් වලට සම්පූර්ණයෙන්ම අසත්‍ය තොරතුරු දෙන LTT හිතවාදී ඩයස්පෝරා TN එක ගෝලීය ද්‍රවිඩ සංසදයේ ඒ වගේ අන්තර්ජාතික සංවිධාන වලට තියෙනවා ඒ තරහ තමයි ත්‍රස්තවාදයට තිත තිබ්බ ලෝකේ කුඩාම ප්‍රථම රට බවට පත් විශාල පිරිසක් ඉන්නවා මේ යුද්ධය වවාගෙන කල් ඒ රටවලට පැනලා ගිහිල්ලා ඒ රටවල ඇම්නස්ටි එක ලබා ගත්තයි ඒ රටවල් තීරණය කරලා ලංකාව හොඳට තියනවා කියලා කිසිම දේශපාලන රැකවරණයක් නැහැ දැන් ඒ අයට මහ බ්‍රිතාන්‍ය කැනඩාව ඕස්ට්‍රේලියාව ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉන්න වෙන ඒ නිසා ඒගොල්ලෝ මේක යැපුම් මාර්ගයක් කරගෙන තියනවා ඒගොල්ලෝ පුළුවන් තරම් වැරදි අසත්‍ය තොරතුරු දෙනවා එහෙනම් අපේ තානාපති කාර්යාලවල විශාල වගකීමක් තියෙනවා අවුරුදු 13ක් දක්වා මේ ගෙනියන්න හදන එක ඇත්තටම නවත්තලා දේශීය යාන්ත්‍රණය දේශීය පරීක්ෂණය දේශීය අධිකරණය කෙරෙහි විශ්වාසය ගොඩනගන්න පුළුවන් නම් අපේ තානාපතිවරුන්ට එතනින් එහා දෙයක් ඇති වෙන්නේ නැහැ. ජිනීවා ඉදිරියට දමමි රජය තව තවත් මෙවැනි ආකාරයේ මානව හිමිකම් උල්ලංඝනය කරනවා කියමි. අනිත් පැත්තේ තවත් කණ්ඩායම අපි නොදනුවත්වම ක්‍රියාත්මක වෙයි. අපිට වඩා ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා LTT හිතවාදී ඩයස්පෝරා. අඩුම වශයෙන් මේ දවස් දෙක තුල හරි පුළුවන් නම් තානාපතිලට සැබෑ තත්වය හෙළිදරව් කරන්න අවසානයේ මේක තවදුරටත් 13 වෙනි අවුරුද්දට ගෙනියන්න ඉඩ දෙන්න එපා කියන එක තමයි අපි ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලන්න ඕනේ. COVID-19 ආසාදිත පුද්ගලින් 519 දිනෙක ඊයේ දිනේ හඳුනාගත්තා. කොරෝනා ආසාදනයේ වී සිටි දස දිනෙක මිය යාමත් සමග මරණ සංඛ්‍යාවද 445 දක්වා ඉහළ ගියා. ඊයේ දිනේත් වැඩිම ආසාදිතින් පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඊයේ දිනේ හඳුනාගත් කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් 519 දෙනාගෙන් 518 දෙනෙකුම දේශීයව හඳුනාගත් පුද්ගලයන්. කොළඹ දිස්ත්‍රික්කයෙන් 122 දෙනෙකු, මහනුවරින් 85 දෙනෙකු සහ ගම්පහින් 64 දෙනෙකු වාර්තා වුණා. සෙසු ආසාදිතයන් 247 දෙනා අනෙකුත් දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා. කොරෝනා සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට නොමැති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හිරත් මහතා අවධාරණය කරනවා. දැඩි සමාලෝචනයකින් පස්සේ තමයි කොරෝනා මරණයක්ද නැද්ද කියලා තීරණය කරන්නේ. එක පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් කරන තීරණයක් නෙවෙයි. මේකට ඒ රෝගියාට ප්‍රතිකාර කරපු වෛද්‍යවරයාත්, රෝගියා සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය කරන්න උදව් කරන අධිකරණ වෛද්‍යවරයාත්, ඒ වගේම ප්‍රදේශ සෞඛ්‍යවාද නිලධාරී ඇතුළු සියලු දෙනාගේම තොරතුරු එක්ස්ප්‍රෙස් කරලා මිසක් හිතුමතේට කරන දෙයක් නෙවෙයි. ඒ නිසා එක තැනකින් මේ තොරතුරු වසන් කිරීමක් වෙනවා නම් එහෙම දෙයකට ඉඩකඩක් කොහෙත්ම නැහැ. රුසියාව සහ බ්‍රිතාන්‍ය තුල පැතිරියන දෙමුහුන් කොරෝනා වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි අවධානය යොමු කළ යුතු බවද ඒ මහතා ප්‍රකාශ කළා. පැමිණෙන සියලුම සංචාරකයන් සහ ශ්‍රී ලංකාවට පැමිණෙන අනිකුත් පුද්ගලයන් නිරෝධායන ක්‍රියාවලියට ලක් කරලා දින 14ක් දැඩි ආරක්ෂිත තත්ත්වය යටතේ තමා ඔවුන්ව ආරක්ෂා කරගන්නේ. මෙවැනි ප්‍රභේද හමුවන රටවලින් පැමිණෙන අයව ගැන වැඩි අවධානයකින් අපි යොමු කරලා ඒව පිළිබඳව විශේෂයෙන්ම අපි රැකබලා ගන්නවා. කියන්න බෑ මේක ලංකාවට පැමිණෙන එක නවත්තන්නම පුළුවන් කියලා 100%ක්. නමුත් හැකි පමණ මේක අඩු කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග සෞඛ්‍ය අමාත්‍යාංශය ඇරගෙන මෙරටින් වාර්තාබන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 79,999. රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ආසාදිතයන් 5,255 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 74,299. කොවිඩ් ආසාදිනයේ වී සිටි දස දෙනෙකු මිය යාමත් සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 445 දක්වා ඉහළ ගියා. කොළුනා ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලෙක්, වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවක්, කළුතර ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවක්, වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවක්, බිබිල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලෙක් මෙසේ මියගොස් තිබෙනවා. එමෙන්ම ගුරුතලාව ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලෙකු, පිටකොට්ටේ පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලෙකු, කුඩා ගල්ගම ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලෙකු, රත්මලාන ප්‍රදේශයේ පදිංචි 97 පිරිමි පුද්ගලෙක් සහ හැටන් ප්‍රදේශයේ පදිංචි 72 පිරිමි පුද්ගලයෙකුද මියගිය අය අතර වෙනවා. මේ අතර ත්‍රිවිධ හමුදා මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 96ක පුද්ගලයන් 9,373 දෙනෙකු නිරෝධායන වෙමින් සිටිනවා.
පොළොන්නරුව කොවිඩ් 19 විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටි 32 දෙනෙකු සුවය ලබා පිටව ගියා. කොළඹ, ගම්පහ, කලුතර, මාතර, හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් පිරිසකුයි සුවය ලබා පිටව ගියේ. ඊයේ දින තුල PCR පරීක්ෂණ 12936ක් සිදු කර තිබෙනවා. මාතර බන්ධනාගාරයේ 43 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කළ අතර ඉන් 27 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. ඉන් 22 දෙනෙකුම බන්ධනාගාර රැඳවුවන් වන අතර සෙසු 5 දෙනා නිලධාරීන් බවයි සෞඛ්‍යංශය ප්‍රකාශ කළේ. ගෙවි ගිය පැය 24 තුල කෝලිය වශයෙන් වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 312711 මරණ 6293ක් වාර්තා වුණා. ඇමරිකාවෙන් ආසාදිතයන් 57198ක් වාර්තා වෙද්දී මරණ 1245ක් සිදු ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. බ්‍රසීලෙන් ආසාදිතින් 29026ක් සහ මරණ 554ක් සිදු වී තිබෙනවා. ඉන්දියාවෙන් ආසාදිතින් 13980ක් වාර්තා වෙද්දී සිදු ඇති මරණ සංඛ්‍යාව 79ක්. රුසියාවෙන් ආසාදිතයන් 12742ක් සහ මරණ 417ක් වාර්තා වුණා. ගිවුණු පැය 24 තුළ එක්සත් රාජධානීන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 9834ක් මරණ 215ක් සිදු වී තිබෙනවා. වන විනාශයක් පිළිබඳ කිසියම් තොරතුරක් වේ නම් දුරකථන අංක 19.97ට වහාම දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. වනාන්තර විනාශයේ මැඩ පැවැත්ම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය සූදානම් බවයි ඒ මහතා පැවසුවේ. ගරු ජනාධිපතිතුමාත් ඒ වගේම මහජන සාමය භාර ගරු අමාත්‍යතුමාත් මේ සම්බන්ධයෙන් පැහැදිලි උපදෙස් පොලිස්පති වෙත ලබා දී තිබෙනවා. මේ කැලෑ කපන පරිසර හානි සිදු කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිසියේ විශේෂ විමර්ශන ඒකක ඉදිරියේදී පිහිටවීමට බලාපොරොත්තු වෙනවා. වන විනාශය වැළැක්වීම සඳහා ක්ෂණික ප්‍රහාරක කණ්ඩායම් ලෙස ඉදිරිපත් කිරීමට ඔබටත් වන විනාශයට අදාළව යම් තොරතුරක් තිබේ නම් එවැනි තොරතුරු 19.97 දුරකථන අංකයට ලබා දීමට කටයුතු කරන මෙන් ප්‍රශ්න මීට අමතරව හෙරොයින් වර්ගයේ මත්කුඩු ග්‍රෑම් 5ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මට්ටක්කුලිය ප්‍රදේශයේදී එක්සැක්කරුවෙකුත් හෙරොයින් වර්ගයේ මත්කුඩු ග්‍රෑම් 5ක් සහ ගංජා කිලෝග්‍රෑම් 2ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මෝදර ප්‍රදේශයේදී තවත් සැක්කරුවක් දෙදෙනෙකුත් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඊයේ දින මිනුවන්ගොඩ පොලිස් වසමේදී සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී මත්පැන් අලෙවිකල නිෂ්පාදනය කළ පුද්ගලයන් 15 දෙනෙක් හෙරොයින් ළඟ තබාගත් එක් පුද්ගලයෙක් වරෙන්තුකරුවන් 7 දෙනෙක් ඇතුළු 25 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ රටේ නීති විරෝධී මත්පැන් මැඩලීමට ඒ වගේම මත්කුඩු මැඩලීමට ඔබටත් හැකියාව තිබෙනවා දායක වන්නට යම් සාර්ථක තොරතුරක් තිබේ නම් 118 119 1997 දුරකථන අංක වලට දැනුම් දෙන්න ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හෙට දිවයිනට පැමිණීමට නියමිතයි. පාකිස්තාන අග්‍රාමාත්‍යවරය ආසියා සංචාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. සිය සංචාරයේ තුලදී පාකිස්තාන අග්‍රාමාත්‍යවරය බෙලින්ද සහ ආයෝජන සෞඛ්‍ය අධ්‍යාපන කෘෂිකාර්මික විද්‍යා හා තාක්ෂණ ආරක්ෂක හා සංචාරක ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබඳ දෙපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටිනවා. දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්ද අත්සන් තැබීමට නියමිතයි. සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේ සිදුවන බවයි සෞඛ්‍ය මාත්‍යංශය පැවසුවේ. රාජතාන්ත්‍රිකයන් පැමිණෙන අවස්ථාවලදී ක්‍රියාත්මක කෙරෙන අදාළ මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හිරත් මහතා සඳහන් කළා. ඒ පුවතත් සමගින් ස්වාධීන රූපහණී මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. Thank you.